ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දිනක අපි සාකච්ඡා කරන ලද ප්‍රශ්නයක් සම්බන්ධව කෙනෙක් විමසීමක් කර තිබෙනවා සිරසේ FM පන්සල් මළුවේදී අපි මේ ප්‍රශ්නය පහුගිය දිනක සාකච්ඡා කළා ඒ තමයි ස්වාමීන් වහන්සේ යම් කිසි ආගමික කටයුත්තක් සිදුවන ස්ථානයක බුද්ධ වන්දනාවක් දහම් සාකච්ඡාවක් එහෙම නැත්නම් ධර්ම දේශනයක් සිදුවන අවස්ථාවක ඉන්නා වූ ගැවසෙන පුංචි දරුවෝ ඒ ධර්ම ශ්‍රවණය කරන අයට කරදරයක් වන අයුරින් බාධා වන අයුරින් හැසිරීම නිසා ඒ දරුවන්ට යම්කිසි අකුසල්මය තත්ත්වයක් ඇතිවනවා කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලි කරා ඒ වගේම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කැලණිය විහාරයේ යම්කිසි පූජාමය අවස්ථාවකට සහභාගී වී සිටින අවස්ථාවක පුංචි දරුවෙක් එතනින් දිව ගිය අවස්ථාවේ සිදුවුණු සිද්ධියක් පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ ප්‍රශ්නයෙන් විමසා සිටින ගෞරවනීය ස්වාමීන් වහන්ස පුංචි දරුවෝ යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒ අය තුල චේතනාවක් නැහැ. ස්වාමීන් වහන්සේ චේතනාවක් රහිතව සිදුවන මෙවැනි ක්‍රියා නිසා දරුවන්ට අකුසලයක් සිද්ධවනවාද කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ විමසන්නේ. ඇය විමසන්නේ එහෙම අකුසලයක් සිද්ධවන්නේ නැහැ නේද කියන කාරණයයි. මෙතන මෙහෙමයි එතන චේතනාවක් දරුවා තුල සකස් වෙන්නේ නැහැ. ඒක හරි. එයා මේ කෙලිදෙලෙන් ගත කරන්නේ. එයාට තව කෙනෙකුට හිංසා කරනවා, පීඩා කරනවා කියන චේතනාවක් සකස් වෙන්නේ නැහැ. නමුත් ඒ චේතනාවක් සකස් නොවෙන නිසා පුංචි දරුවාට අකුසලයක් නැහැ. කර්මය කර්මඵල විස්වාටයේද අදාළව පොඩි දරුවාට චේතනාවක් සකස් නොවෙන නිසා පොඩි දරුවාට එතන අකුසලයක් නැහැ. නමුත් අපි හිතන්න ඕනේ මේක තමයි සතිය සිහිය කියලා කියන්නේ. මේ ධර්ම මාර්ගයේ ධර්මයක් වැඩෙන්න නම් අනිවාර්යෙන් මේ ධර්ම මාර්ගය තුල ධර්මයේ වැඩෙන කෙනා තුල මූලිකව තියෙන්න ඕනේ සතිය සහ සිහිය. සතිය සිහිය දුර්වලතන සතිය සිහියට අදාළව ධර්ම විජය බොජ්ජංගේ වැඩිමක් වෙන්නේ නැහැ. ධර්මානුකූලව යා ගලපන්න දක්ෂ නැහැ. ඒතකොට දැන් ධර්මානුකූලව ගලපන දක්ෂ වුණේ නැත්තේ කුමක් නිසාද ඔය ප්‍රශ්නේ? සතියේ සිහිය දුර්වලයි. ඒතකොට සතියේ සිහිය දුර්වලුනේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රාස්තේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. දැන් ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් දරුවා ඒ වෙලාවේ කෙලිදෙලෙන් ගත කරනවා හරි ඒ නිසා දරුවා තුල චේතනාවක් නැහැ. චේතනාවක් නැති නිසා දරුවාට එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි ඕනෑම කෙනෙක් බුද්ධ වන්දනාවක් කළාට පස්සේ බෝධි පූජාවක් කළාට පස්සේ පින්කමක් කළාට පස්සේ අපි අවසානයේ මොකද කරන්නේ? මියගිය ඥාතීන්ට පින් දෙනවා, දෙවියන්ට පින් දෙනවා. එතකොට දෙවියන්ට පින් දෙද්දී අපි මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවියෝ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මහේශාක්‍ය කිව්වම සත්ත්ව දෙවියන්ගේ පටන් සතරිවරම් දෙවියන්ගේ පටන් මේ දිව්‍ය ස්තෝත වලින් දිව්‍ය චක්කු වලින් මේ පින්කම් බලන පින්කම් අහන අප්‍රමාණ දෙවිවරු මේ පින දැකලා සතුටු වෙනවා. ඒ වගේම දැන් අපි කැලණි විහාරස්ථානයේ, කතරගම් විහාරස්ථානයේ වගේ තැනක මෙවැනි පින්කම් සිද්ධ කරද්දී ඒ ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. දැන් විභීෂණ දෙවියන් කැලණි ප්‍රදේශයට අධිගෘහිත වෙනවා. එතකොට අපි දෙවියන්ට පින් දෙද්දී අපිට විශ්වාසයක් තියෙනවා දෙවියන් අපදියා බලාගෙන ඉන්නවා කියලා. මේ පින් ගන්නවා කියලා. එහෙනම් එතකොට මේ පොඩි දරුවා සෙල්ලම් කරන කාරණේ පොඩි දරුවා තුලින් අන්‍යයන්ට හිංසාවක් වෙනවා කියන කාරණේ මිනිස්සු විතරක් නෙමෙයි දකින්නේ. දිව්‍ය චක්කු වලින් දිව්‍ය තෝත වලින් දෙවියොත් දකින්නවා බලනවා. එතකොට අපි පින් දෙන සාමාන්‍යයෙන් පන්සල් ආශ්‍රිතව ජීවත් වෙන විහාරස්ථාන ආශ්‍රිතව පුද භූමි ආශ්‍රිතව ජීවත් වෙන අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. එතකොට මේ දෙවිවරු සෝවාන් ඵලයට පත් වෙනවා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිරේතුරුවම දේශයේ තුලයි ඉන්නේ. දේශයේ තුල ඉන්නවා. එතකොට ඒගොල්ලන් අර සාමාන්‍ය අර පොඩි දරුවා අර විදියට අර පූජා ස්ථානයේ අනිත්‍යයේ අවධානය විනිවිද හැසිරෙනකොට දෙවියෝ කේන්ති ගන්නවා. එතකොට මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. මොකද අපි දෙවියන්ට පින් දෙන්නේ ඒකනේ නේද? දෙවියෝ අපි දෙන පින අනුමෝදන් වෙනවා නම් අපි කරන්නා වූ වැරදි වැඩේ දෙවියෝ දකින්නවායි කියන කාරණේ විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. එතකොට මේ පුංචි දරුවෙක් කියන කාරණේ දෙවියන්ට අදාළ නැහැ. ඒක අදාළ වෙයි ආවමෝෂයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම්. ඉන් මෙහා සාමාන්‍යයෙන් සම්මියක් දෘෂ්ටිකේ යක්ෂ කොටස් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ දේවල් දැක්කම ඒගොල්ලෝ කේන්ති ගන්නවා, කිපෙනවා. ඔවා උපාදානය කරගත්තේ යක්ෂ කොටස් ඉන්නවා විහාරස්ථානෙහෙම. එතකොට ඒවා කේන්ති ගත්තාම ඒ අමනුෂ්‍යින්ගේ කේන්ති ගන්නා වූ දෙවියන්ගේ ද්වේෂයට ක්‍රෝධයට අර දරුවාම ලක් වෙනවා. ඔතන තමයි දරුවාගේ අනතුර. එහෙම නැතුව කොතනකවත් අර දරුවා සෙල්ලම් කරායි කියන කාරණෙන් යාතුල චේතනාවක් නැහැ, කාටවත් අගෞරව කරන්නේ. ඒ නිසා යාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසලයක් සිද්ධ වෙන්නේ නැති වුණත් ඒ දරුවාගේ ක්‍රියාවන් දෙස දිව්‍ය සෝත වලින් දිව්‍ය චක්කු වලින් අහන දකින සෑම දෙවිවරයෙක්ම ඒ වගේම අමනුෂ්‍යෙක්ම ඒ දරුවාගේ ක්‍රියාවට ගැටෙන්න පුළුවන්. මොකද දෙවිවරුන් තුලත් කේන්තිය සකස් වෙනවා. අනේ එතන තමයි අපි දකින්නේ. එතන දැකලා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් විහාරස්ථානයකට පින්කමක් සිද්ධ කරන තැනකට ගියාට පස්සේ දෙමාපියන්නේ දරුවාව සංවරාකාරයෙන් තබා ගැනීමේ දක්ෂභාවය තියෙනවා. එතනදී දක්ෂභාවයේ දෙමාපියන්ට නැත්තම් මොකද්ද වෙන්නේ එතන? පින්කමකට අවශ්‍ය මූලික සාධකය වෙන සද්ධාවයි ගෞරවයයි දෙකම නැහැ.
එච්චරයි වෙන දෙයක් නෙමෙයි. ඒතකොට දැන් අපි කියමු ධර්මදේශනාවක් පවත්වන තැනක පුංචි දරුවෙක් ඇවිල්ලා එතන සෙල්ලම් කරනවා නම් දඟලනවා නම් අඬනවා නම් අනිත් හැමෝගෙම අවධානය බිඳෙනවා. අර වගේ අර දෙවියන් නමුනොෂ්ඨිනොත් ගැටෙන අය ගැටෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඒ දෙමාපියන් තුළ සද්ධාවේ සහ ගෞරවේ දුර්වලතාවයක් නිසා. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයේ දින ගරුත්වයේ දුර්වලතාවයක් නිසා. මේ මෙතන වැඩ ඉන්නේ ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් මෙතන වැඩ ඉන්නේ බුදුරජාණන් ජානන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා මේ දේශනා කරන්නේ උතුම් සද්ධර්මයක්. එතනදී අපි මේවා තුලින් පිනක් කුසලයක් රැස් කර ගන්නවා නම් ඊට මුල් වෙන්නේ එක සද්ධාව දෙක කරුත්වය. ඒක සද්ධාව කරුත්වය ඇතු වෙයි පින්කම සිද්ධ කරන්න දක්ෂ වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන් එවැනි කෑකෝ ගැසීම් කරන තැන්වලදී අපි දක්ෂ වෙන්න ඕනේ ඒ දරුවන් නිහඬභාවයට පත් කරලා තියන්න. නමුත් අපි දැකලා තියෙනවා සමහර අම්මලා ඉන්නවා දරුවා පළවෙනි තැන දඟලද්දිම ඒ දරුවා වරන් එළියට යනවා. ඒකේ අම්මාගේ සද්ධාව ගරුත්වය. මොකද එයාතුල සතිය සිහිය පිහිටලා තියෙනවා. මෙතන මේ තෙරුවන් වැඩ ඉන්නේ මෙතන මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අහන්නේ. මේ ධර්මයේ මිනිස්සු විතරක් නෙමෙයි මේ ධර්මයේ දෙවියන් පවා අහනවා ඇති කියන තැන ඉඳන් එයා දරුවා පළවෙනි තැනදිම දරුවා වරන් එළියට යනවා. එතනදී ඒ අම්මාතුල සද්ධාවයි ගරුත්වයයි දෙකම වැඩෙනවා. තේනවා. ඒතකොට යම් කෙනෙක් දරුවාත් එක්ක තියෙන හුරතල්භාවය නිසා දරුවා කෙරේ තියෙන කරුණාව නිසා එවැනි පින්කමක් අවස්ථාවකදී දරුවාට නිදැල්ලේ හැසිරෙන්න දෙනවා නම් අනිත් අයට බාධා වෙනකොට ඒ තුලින් දෙමාපියන් සද්ධාව ගරුත්වය සම්පූර්ණයෙන්ම දුර්වල කරගන්නවා. දරුවා නිරේතුරුවම අර අපිට නොපෙනෙන දිව්‍ය අමනුෂ්‍ය කොටස්වල බලවත් වූ දේශයන්ට ලක්වේ. ඒතකොට මේ ද්වේෂයන් දරාගෙන ඒගොල්ලෝ සමාහෙට මැරුණ දාටත් අර ද්වේෂයේ මැරෙන වෙලාවේ දෙවියන් චුත වෙන වෙලාවේ අමනුෂ්‍යයන් චුත වෙන වෙලාවේ අර දරුවා කරේ ඇති කරගත්තා වූ ද්වේෂය ඇති කරගන්න පුළුවන්. ප්‍රාදාන පච්චය බව. මිනිස්යාට වගේ තමයි දෙවියන් චුත වෙන වෙලාවේ දිව්‍ය ජීවිතය තුළ ඇතිවෙච්චා වූ බලවත් උපාදානයක් සකස් වෙන එළියට. මොකද මේ දෙවිවරු මේ පූජා භූමි උපාදානය කරගෙන ඉන්නේ. ඒවා මේ ජරා වෙනවට, ඒවා අපවිත්‍ර වෙනවට, ඒවා මේ අපිරිසිදු කරනවට ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් වළක්වන්න බැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ගැටෙන දෙවියා, මිනිස්යා ගැටෙනවා වගේ මෙතන ගැටෙනවා. අන්න ඕක තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේමයි දරුවෙක් පූජා භූමියකට ගිහිල්ලා, විහාරස්ථානයකට ගිහිල්ලා, පින්කමකට ගිහිල්ලා අපි දැකලා තියෙනවා සමහර දරුවෝ දෙමාපියන්ට වඩා සංසුන්ව ඉන්නවා. හොඳද? සමහර දෙමාපියන් නිදි ගිරා වැටෙන්න පුළුවන්. දෙමාපියන් එහාට මෙහාට වටපිට බලන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට වඩා සංවරව ඉන්න දරුවෝ ඉන්නවා. එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ධර්මදේශනාව කරේ අවධානයෙන් අහන්න ඉන්න දරුවෝ ඉන්නවා. එතකොට ඒ දරුවාම දකින්නේ මිනිස්සු විතරක් නෙමෙයි. මේ දරුවාව දෙවියන් පවා දකින්නවා දිව්‍ය චක්කවලින්. තේන්න? මේ මානුෂ්‍ය ලෝකේ ආස්තිතෝ දැන් ධර්මදේශනාවක් කරද්දී අපි නිරේතුරුවම ධර්මදේශනාව කරන පින්වතුන්ලා වගේම ස්වාමින් වහන්සේ දැනගන්න ඕනේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මිනිස්සුන් පමණක් නෙමෙයි කියලා.